අන්න එක්කෙනෙක් කරකටුට බහලා වහගත්තා ඩොලර්ස් හම්බ කරන්නේ. ඔයා දුවන්නේ. මම මේ බොහොම අමාරුයි මේ ෆිගර් එක මෙහෙම මේන්ටේන් කරන්නේ. පොළවෙන් මතු වු මිනිසා. තට්ටු කරන්නේ පොපුරයිද දන්නේ. ගියොත් ආයේ නැවත හැරීමක් නැත. චෙරියෝ බයි බයි. මොකද මේ? මේ මොකද මේ? කට්ටිය හිර වෙලා ඉන්නේ. ඔයාට වගේ වාඩි වෙන්න බෑ මේ පුටුවක් උඩ. ඒ ඔක්කොම ෆ්‍රී. හයි වේවා. ඔයාලා දන්නවා අපි වියට්නාමෙට ගෲප් 2 එකක් අවිලා තියෙන්නේ. ඉතින් අද මේ ගෲප් 2 එකේ 5 වෙනි දවස. ඉතින් ඔයාලට 4 වෙනි දවස මිස් වුණා. ඒ කියන්නේ ඊයේ. ඉතින් අන්තිම බ්ලොග් එකෙන් ඔයාලා දැකපු විදිහට අපි හිටියේ නැවක. ඉතින් අපි ඊයේ දවසේ නැවේ ඉඳන් ආවා වෙන අලුත්ම පළාතකට. මේ පළාත තමයි හෝචිමින්. මම බැලුවේ විතර බෝඩ් එක මට පැත්තේ නම් මතක නෑ. ඉතින් ඊයේ දවසේ ඇත්තටම මාර විශේෂ දවසක්. මොකද අපි මාර්ග පද්ධති තුනක් පාවිච්චි කරා. එකක් තමයි ගංගා මාර්ගය. හරිද? වතුර. ඊට පස්සේ අහස. ඊට පස්සේ පොළව. ඔය කියන තුනම පාවිච්චි කරා. ඒ කියන්නේ නැවෙන් ආවා, බෝට්ටුවෙන් ආවා, බස් එකේ ආවා, ප්ලේන් එකේ ආවා, ඊට පස්සේ ආයෙ බස් එකේ ආවා. එහෙම තමයි මෙතනට ආවේ. ඉතින් ඊයේ දවස් අපිට ඇත්තටම බ්ලොග් එකක් කරන්න හම්බුනේ නැහැ. මොකද ඊයේ දවස් මාර රෂ් දවසක්. නැවෙන් චෙක් අවුට් වුණා උදේම. ඊට පස්සේ එන ගමන් බලන්න ගියාම හරි බැම්බු වලින් බැම්බු ෆැක්ටරි එකක් එතන තිබ්බා. මේ බඩ වලින් උණ බඩ වලින් හදපු එක එක බඩු. ඒක අපේ මාර ඉන්ට්‍රස්ට් ඉන්නේ. මාර ඉන්ට්‍රස්ට් ඉන්නේ බැම්බු ගැන දේවල් දැනගත්තා. ඒ ප්‍රොඩක්ට් කොච්චර ක්වොලිටිද, කොච්චර යූස්ෆුල්ද කියලා දුන්නා. ඒ කියන්නේ අපිට ඒව යූස් කරන්න දුන්නා. ඊට පස්සේ ඉතින් අපිට ෂොපින් කරන්න කාඩ් එකක් දීලා ෂොපින් කරන්න දුන්නා. අපි දෙන්නා ඉතින් පොඩ්ඩක් විතර ෂොපින් කරා. ෂොපින් කරනකන් ඒ කට්ටිය පස්සෙන් ඉඳන් hinaavi කුචු 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 කගා ඉතින් පස්සෙන් ආවා අපිත් එක්ක. මාර මාර මේ ඉන්ට්‍රස්ටිං අත්දැකීමක් ඒකත්. ඔව් ඒක මාර ඉන්ට්‍රස්ටිං. ඊට පස්සේ ආවා එයාපෝට් එකට. එයාපෝට් එකට ඇවිල්ලා ප්ලේන් එකේ නැගලා අපි ආවා මේ හොචිමින් කියන පළාතට. ඇවිල්ලා ඊයේ රෑ තමයි අපි මෙන්න මේ හෝටල් එකට චෙක් ඉන් උනේ. මේ හෝටල් එකේ නම බේ හෝටල්. ඉතින් මේකේ රූම් එකේ විස්තරය අපි ටිකක් පස්සේ පෙන්නන්නම්. පුළුවන් වුණොත් අද හවසට එහෙම නැත්නම් මෙන බ්ලොග් එකේක. ඉතින් දැන් මේ උදේම එළියට බහලා ඉන්නේ අද දවසේ කරන වැඩ කටයුතු සඳහා. මේ පළාතෙත් අපිට මෙන්න මේ වගේ බස් එකක් තියෙනවා. සඳ වතුරේ නලවා සතපා හැරෙයිලී සඳවි අනවා යෞවනේ අගට විය විරහි අස්මාන ඌවේ අපේ ආදරේ ගෙන යමි ඔබේ ආදරේ ආදරේ මාළඟ ඔබ සිටිනා විටදී නොවම දැකුම් කළු ඔහු සමගින්නේදා ඒ මාතමා අද නැතුවා වගේ මේ ගමේ පැයක් විතර බස් එකේ ආවට පස්සේ බස් එක නැවැත්තුව වොෂ්රූම් යන්න කට්ටියට ඒ වොෂ්රූම් තියෙන තැනක් තියෙනවා. මෙන්න මෙහෙම එකක් හැන්ඩිකාෆ්ට් මෙතන අත්කම් නිර්මාණ හදලා ඒව හදන විදිය පෙන්නලා ඒව විකුණනවා. මේගොල්ලොන්ගේ ටුවරිසම් නම් මාරයි. වොෂ්රූම් යන්න බස් එක නවත්තන තැනත් මොකක් හරි අමුතු ඇට්‍රැක්ෂන් එකක් හදලා විකුණන දෙයක් හදලා තියෙනවා. මෙන්න මේ විදිහට ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකක් මෙතන පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මේව හදන විදිය මෙතන පෙන්නනවා. මේ බලන්න මෙයා එන ඉවසීමෙන් මේක අඳින විදිය. පිටර කට්ට තියලා කඩනවනේ. ලයිට් එකට දිලිසෙනවා මේක. මාර ගති. ගුඩ්. එන නඩ වලට විස්තර කරනවා මේ වගේ වැඩේ කරන විදිය. මේ බලන්නකෝ ලස්සන මේවේ. මේ පිස්සු හැදෙනවා. මාරම ලස්සනයි. ෂා මේ බිත්තර කටු වලින් කරලා තියෙන්නේ. හිතන්න පුළුවන් මේ බිත්තර කටු කියලා. මුදුම ලස්සනක් අප්පා. මාරම ගති. මේ බෙල්ලොන්ගේ කටු. මේ බිලි කටු තියෙන්නේ. මේ බිලි කටු වලින් තමයි ඒව හදන්නේ. ওই විදිහට තමයි අර මේව ඒව ටික හොඳට පොලිෂ් කරලා උඩ හදලා ගන්නෙ. ඊට පස්සේ මෙතන තියෙනවා හදපුව විකුණන්න. අම්මට සිරි. පිස්සු හදනවනේ ඒක ඇතුළට ආවම. මේකත් හරියට අපි අර කලින් සිටි එකේදී ගිහපු ලැකර් ෂොප් එක වගේ නේ. ඔව්. ඔය මේකත් ලැකර් එකක් තමයි. මේකත් එහෙම එකක් නේ. චිත්‍ර තියෙනවා. ඊට පස්සේ මේ වගේ බඩු භාණ්ඩ තියෙනවා. ලංකාවෙත් කුචි ටුවරිස්ලා ගිහිල්ලා බස් නවත්තන තැන්වල
මේ වගේව හැදුවනම් කොහොමද මේ ආතල් එක? කියන්නේ ලස්සනට කොචි ලංකාවේ කොච්චර දේවල් පෙන්වන්න පුළුවන්ද? ලංකා මිනිස්සුන්ගේ වැඩ ටැලන්ට්ස් එහෙම පෙන්වලා මේ විදිහට ලස්සනට ක්‍රියේටිව් විදිහට තමයි හම්බ කරන්න ඕන. ආයිසරය සාජ්‍ය පටන් ගත්තා. සාජ්‍ය යනවා නැගලම. බස් සාජ්‍ය. ඔයාලට පුළුවන් මෙතන කුචි වඳුන ගන්න. ආ මේ ඉන්නේ. දැක්කනේ කුචි ඉන්නේම වියට්නාම් ලදක් වෙලා ඉන්නේ. ඔයා ලංකාවෙත් මේක දාගෙන යන හැමතැනම. දැන් කුචි යන්න හදනේ කොහෙද දනවා? කොහෙද කියන්නේ මේගොල්ලන්ට? කුචි ටනල්ස්. කුචි යන්න හදනේ කුචි ටනල්ස් බලන්න. මේ ටිකට් එක මේව ඉතින් ගයිඩ් අරන් දෙනවා මේ ටිකට්ස් ටික අපිට. අපිට ගන්න දෙයක් නැහැ. මොකද ෆුල් පැකේජ් නේ. එතකොට මේව ඔක්කොම ඉන්ක්ලූඩ්. අපිට හම්බෙච්ච ටිකට් එක මෙතනට දෙන්න ඕන. දුන්නට පස්සේ ඒගොල්ලෝ ඒක ස්කෑන් කරනවා. අන්න ඒ විදිහට. ඊට පස්සේ ඒ ටිකට් ටික ආයතනයක් අපේ ගයිඩ් කලෙක්ට් කර ගන්නවා. මෙන්න ස්ටිකරයක් ගලවුවා ඇඟේ. මෙන්න මේක තමයි ස්ටිකරේ ගහලා තියෙන්නේ. කියව ගන්නම් බෑ හැබැයි. කොහොම හරි දැක්කනේ. ඒ ඇතිනේ නේ. කියව ගන්න බැරුණක් කමක් නැහැ. දැක්කනම් ඇති. දෝක හැලෙන්නේ නැති වෙන ඉන්නවද? දැන් මං ඇතුල් වුණා කියලා වෙන්නේ නැති මේකේ තියෙන්නේ. කූචි ටනල් බලන්න යන්න දැන් තියෙන්නේ කිලෝමීටර් 3ක ඇවිදීමක්. මං හිතන්නේ කිලෝමීටර් 3 තියෙන්නේ එතනට ගිහිල්ලා ආපහු එන්නත් එක්කම නේ. මම දන්නේ නැහැ යන්න විතරද නැ ෆුල් එක වෙන්නේ. ෆුල් එක වෙන්නේ නැති. අපිට කිව්වා කිලෝමීටර් 3ක් ඇවිදින්න තියෙනවා කියලා. මුළු රවුම කිලෝමීටර් 3 වෙන්නේ නැති නේ. එතනට ගිහිල්ලා බලලා ඉන්න ඔක්කොම ටික. කුචි එන ගැම්මෙන් ඉන්නේ. රෙඩි පිට ඇදගෙන යamat තියෙන්නේ මේ මට මාව මේ තව මහන්සි කරවන්න එපා මට මගේ බරයි මෙයාගේ බරයි දෙකම උස්සන් යන්න වෙයි දන්නේ කන්දක් නගිනද තියෙන්නේ එහෙම නැත්නම් normal තැන්තලාවක් දන්නේ නෑනේ ups and downs කිව්වා තියෙන්නේ අහේමද ආ නියමයි ups and downs තියෙන්නේ downs වෙලාම ඉදින් දන්නේ නැති එක ගන්න එකකින් කට්කේ downs අපි කලින් හිටපු පළාත මාර සීතලයිනේ මේ පළාත මාර රස්නේ මං හිතන්නේ ලංකාවට වඩා රස්නේද මන්දා Follow me this way. අන්න අපි ගයි කතා කරනවා. එයා follow කරන් එන්නලු. ඔන්න ඇතුල් වෙච්ච ගාම බංකර් එකක් තියෙනවා. අම්මෝ අන්ධකාරයි ඒක ඇතුළ. මේ මොකද්ද? ආ මෙතන තමයි මම දැන් විස්තර ටික කියලා දෙන්න තැන. Tunnels made during the French War 1948 and the first bunker with the name meeting bunker. Next one kitchen. විස්තරය අහගෙන අපි දැන් මේ ඔන්න ඇතුළට යන්න පටන් ගත්තා. අන්න එක්කෙනේ කරකටුඩ බහලා වහගත්තා. ඔබලන් ගන්නවනේ බින්දුරේ පුචි. ඔව් ඔව්. අර ඒක ඇතුළ බහින තියන්නේ වගේ. කොමනම් බහිනේ මම බැසොත් හිර වෙලා තමයි. ඔය බැසොත් අර වටේ කපල ගන්න වෙන්නේ ඔය එළියට. හරි කට්ටිය ලෑස්ති වෙන්න. බහින්න එන. ඉතින් ඇතුළට යන්න පුළුවන් අර හේ. ඔව් ඔව් ගිහිල්ලා එන්න. අංගියා. කතා කරන්න බලන්න ඇහෙනවද බලන්න? නෙක්ස්ට් අර තියෙන ටනල් එක ඒ ටනල් එකට බහින තැන තමයි මේ තියෙන්නේ අම්මාඩසරි බඩ ගාගෙන යන්නේ මේ නේකන අර චූටි කටක් තියෙන්නේ මෙන්න තව ඒ වගේ තනල්ලයක් ඇතුළට යන තැන මේ තියෙන්නේ ඒ ටනල්ස් වලට වෙන්ටිලේෂන් කරන්න හදපු එක අමේ තියෙන හිල් වෙන්නේ නැතිනේ අර හිල් වලින් තමයි වාතය ඇතුළට යන නැත්තේ අර එළියට ලොකුට පේන්නේ නැති වෙන තමයි මෙහෙම හදලා තියෙන්නේ මේ වගේ ඒවා එහෙම වටේම තන තන තියනවා කියලා කියන්නේ නැග්ගට කමක් නැහැ වෙඩි තියන්න එපා බුලට් එකට අපි කවුරු හරි තමයි දාන්න වෙන්නේ බුලට් එකට මේ තියෙන්නේ උගුල් මේ අම්මෝ එක එක જાතිය උගුල් පිස්සු හැදෙනවා මේ උගුලට අහුණා කියන්නේ ආයි ගොඩේමක් නැහැ අර අර පැත්ත දිගටම තියන්නේ ඒ වගේවා අර දෙක දෙක කඩ කරනවා මේක කෙලින්ම කිලෝග්‍රෑම් 250 බෝම්බයක් අම්මට සරි ලේසි නැහැ නේ
තට්ටු කරන්න කියලා පුපුරයිද දන්නේ. ඊට පස්සේ අතරින් ආයසරයක් ටනල් එකක් ඇතුළට යන්න පාරක් තියෙනවා. හොම්මු කොහොම ඔය ඇතුළට යනවද මන්ද? මෙතන තියෙන්නේත් එක එක බෝම්බ උණ්ඩනම්මන. මේ මේක ලෑන්ඩ් මයින් එකක්. බිම් බෝම්බයක්. මෙතන ගන්ස් තියලා තියෙනවා ෂූට් කරන්න පුළුවන්. ඉතින් ඒකට බුලට් සල්ලි දීලා ගන්න ඕන. බුලට්ස් 10ක් ඩොලර් 30ක්. ඇහෙනවනේ සද්දේ කට්ටිය වෙඩි තියෙන. මේව දාගෙන තමයි යන්න තියෙන්නේ වෙඩි තියන්න. මොකද නැත්නම් කට්ටි වැඩි හින්දා. අපේ නම් පොලිමර තියෙනවා ගන්ස් තියලා එක එක ಜಾති ගන්ස්. මේ බලන්න මේ යුද්ධ ටැංකිය හදලා තියෙන්නේ බුලට්ස් කොපු වලින්. මාර ගති. දැන් අපි මේ අර ගුජරාන්ස් බලන්න ඇවිල්ලා භාගයක් දුර ඇවිල්ලා තියෙන්නේ. ඒ භාගයක් දුර ආවට පස්සේ තමයි මේ ෂොප් එක තියෙන්නේ. මෙතන ඉතින් මේ වගේ එක එක සුරුත්තම් බඩු තියෙනවා සල්ලි වලට ගන්න පුළුවන්. මේ බුලට්ස් වලින් හදපු මාල, පෑන් හිතන්න පුළුවන්ද මේ චිත්‍රය හදලා තියෙන හාල්ලට වලින් කියලා. මේකත් එහෙමයි. මේ චිත්‍රෙත් තනිකර හාල්ලට. මේකත් හාල්ලට. මේකත් හාල්ලට. මේ හාල්ලට. 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 මේගොල්ලෝ හැබැයි ඒ පැත්තෙන් නම් මාර දක්ෂයි. ඉතින් මෙතන මේ වගේ එක එක ಜಾති වඩු ගොඩක් තියෙනවා. පොඩ ගාන නම් වැඩි. ඉතින් කැමති නම් ඉතින් ගන්න පුළුවන්. මේකේ වැඩ ගන්න. ඔයාලට මතකයි නේද මේක? මතකයි නම් කමෙන්ට් එකක් දාන්න. ඔව්. මේක මතකයි නම් දාන්න කමෙන්ට් එකක්. අංකල් අපිට බිස්කට් එකක් දුන්නා. බිස්කෝතුවක්. Thank you. ඒ YouTube එකේ දාන්න. කියන්නේ ડોක්ටර් සුනිල් දුන්නා කියලා. කැන්ඩි වල. කැන්ඩි වල ડોක්ටර් සුනිල් අංකල් අපිට දුන්න බිස්කට් එකක්. හැබැයි ඉතින් අපිට මේ අංකල් මුකුත් දුන්නේ නැහැ තාම. බලන්න නේගුටි ලංකාවේ යුද්ධෙින් දා රට වැටලා තිබ්බනි මාර පල්හැ දැනකට. දැන් තාමත් ඒ වගේමනේ මේ මිනිස්සු මේ ඉස්සර කාලේ තිබ්බ යුද්ධකින් දැන් හම්බ කරනවා. ඒ යුද්ධ නරකයි තමයි. නමුත් මේක ඉස්සර තිබිච්ච යුද්ධයක් නේ. වෙච්ච දෙයක්. කොහොමද මොකද මේ කාලේ වුනේ? ඉතින් ඒ යුද්ධ මේගොල්ලෝ මාරුදුර දැන් හම්බ කරනවා. ඩොලර්ස් හම්බ කරන්නේ. දෙන්නට කරගවන්න බෑ නේ. බෑ නේ තනියෙක්. ඒතර ඒක මේ වටේ යනවනේ ඒක. ඒකනේ අරක වටේ යනවනේ මෙහෙම කරලා. තනියෙක් කෙනාට තමයි කරගවන්න දෙන්නේ. ආ එහෙම දෙන්නේ ඒකනේ. ඉස්සරහට යන්න පස්සට එන්න. අදී ඉස්සරහට යන්න. ඔයා දුවන්නේ. අන්නේ. එකඩිය අන්නේ. ඕ ඒක අමාරුයි. ඒක අතට මාර එක්සයිස් නේ මේ කන්සෙප්ට් වලට. මේක කරානම් බඩ බහිනොන්. අර ඒක තමයි ඉස්සරහට කියන්නේ නේ ඔය නම්බර්ලා ගන්න ස්ලිම් ෆිගර් කියලා. ඕ. හැබැයි මේක ලේසි ඊට වඩා. ඔහොම කර කර කරන එක. ගැම්ම ගන්න ගැම්ම. හරි යන්න. හරිද? හරිද? ගෙදර මේකක් දුන්නොත් කරයිද? කුචි යන්න ඔයාට නියම වැඩේ. ජිම් යන්න දෙයක් නැහැ. මම මේ බොහොම අමාරුයි මේ ෆිගර් එක මෙහෙම මේන්ටේන් කරන්නේ. ගෙදර හැම එකක් හදලා දෙන්නම් ඔයාට. ඔයාට තියෙන්නේ උදේ හවස ඕක හැම මෙහෙම 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 කරන්න. ඇඟත් හැදෙනවා. මොනව හරි හැදෙනවා තව. ඈ? ලෙඩර් එක අයින් කරලා කුරහන් ගලක් ගත්තනම් හරිනේ. මේ අපි තෙල් හින්දමුද? කුචි පුචි තෙල්. කුචි පුචි ඔයිල් කියලා ගහමු. නියමයි මේ බිස්නස් එක. මේක දෙන්නේ ඇඟ අඩු වෙන විදිහට එකක් හදමු. එහෙම එකක් හදමු. අඩු කරගෙන ඇඟ අඩු වෙන්න ඔයිල් එකක් හදමු. නෑ මෙහෙමයි කොහොමත් ඔය තෙල් ටික හින්දාද ඇඟ බහිනවා. මාසයක් තෙල් හින්දුවා කියන්නේ ඇඟ බහිනවා. ප්‍රැක්ටිකලි කරලා පෙන්නුවා කියලා. ඒ කියන්නේ මෙහෙමයි ඇත්තටම තෙල් වලින් නෙවෙයි ඇඟ බඩු අඩු වෙලා තියෙන්නේ. තෙල් එක හින්දලා. තෙල් එක හින්දලා. ඒකට කරන්න ඕනේ ඊට පස්සේ කටිටක් දෙනවා තෙල් හින්දන්න එන්න කියලා. තෙල් හින්දීමේ සෙෂන්ස්. එයි මෙහෙම මේ විදිහට මේ ගෲප් පිටි. ඔව් නේ බස් වලින් එයි නඩ. ඒ කවුද කුචි මේ සරපුව දාන්නේ? මේ කාර් දෙය සරපුව දාන්න පුළුවන්. ගොරිල්ලා නෙමෙයි ගරිල්ලා. ඒකේ සයිස් එක මම පෙන්නන්නම් අත තියලා. වියතයි. දෙකයි. වියත් දෙකටත් වඩා ලොකුයි මේ සරපුව. මේ සමහර විට අනිත් සතුරු හමුදාව රවට්ටන්න හැදුවත් දන්නේ නැහැ මේ සරපුව. ඔව් ඒ සරපුව දාලා යනවා යුද බිමේ. එතන අනිත්තුන් හිතනවා අම්මට සිරි ඕ මේක සරෙප්පුව දාන නම් කොච්චර සයිස් මිනිස්සෙක් වෙන්න ඕනද උන් බය යනවා ඊට පස්සේ ඔවිත් ගෙදර ලොකු ටිකක් හදලා ඉස්සරහින් තිබුණා ඔය වගේ සරෙප්පු ජෝඩුවක් හදලා ගෙදර ඉස්සරහින් තියලා තියන්න ඕන එතකොට හොරෙක් එන්නේ නැහැ මෙතනින් ඇතුළට යන්න පුළුවන් ටනල් එකක් ඇතුළට ගිහිල්ලා මීටර් 20කින් අතනින් මතු වෙන්න පුළුවන් එහෙම නැත්නම් මීටර් 40කින් එහා පැත්තේ තියෙනවා. එහෙනම් මීටර් 100ක් නේ. කැමති ගානේ හුස්ම හිරවිගෙන එද්දී
ගොඩට එන්න තියෙන. හුස්ම හිර වේගෙන එද්දි නැති වුණොත් එහෙම තන. තෙරියෝ බයි බයි. එතකොට ඊළඟට එන නඩ ටික අපිව බලවල යයි. කැමති නම් තමයි ඉතින් මේක යන්න ඕන. නැත්නම් ඉතින් පයින් ඇවිදගෙන යන්න පුළුවන් අරහෙට. අර බංකරක තමයි මීටර් 21. අර හරිය තමයි අර තියෙන්නේ. මීටර් 41. කුචි යනවද ඔයා? මම යන්නේ නැති ගොඩේ යන ගොඩේ ඔයා ගියොත් එහෙම තවලුතෙන් බංකරයක් මට හරන්න වෙනවා. ඔයාව ගන්න. මීටර් දෙකෙන් වගේ එකක්. එහෙනම් ගිහිල්ලා බලමු ඇතුළ මොන වගේද කියලා. මෙන්න මෙතනින් තමයි ඇතුළට බහින්න තියෙන්නේ. කට්ටිය එක්කෙනා එක්කෙනා බහිනවා ඇතුළට. එක්කෙනා පිටිපස්සේ එක්කෙනා යන්න ඕන. ගියොත් ආයේ නැවත හැරීමක් නැත. ඇතුළට ගියොත් ආයේ අනිත් දොරෙන්ම තමයි එළියට යන්න පුළුවන්. ආයේ හැරලෙන්න බෑ ආපස්සට. එන්න බැරි වුණොත් පොළව හරන් මතු වෙනවා. මේ ඕන්නම් පිටිපස්සේ පිටිපස්සේ යන්න දන ගාගෙන. ඒතර යන්න බෑ කියලා හිතුවොත් ආයේ එන්න ලේසියිනේ. බෑ ඒ කවුරුර පිටිපස්සෙන් ඉන්නවද? ඉන්නවනේ යන්න ඒකනේ වැඩි. පිටිපස්සෙම යන්න ඕන. ෆයිට් එනවා අපි ගියා. එන්නේ. ඔම්මට සිරි. මෙතෙන් තව ලෙවල් එකක් පල්ලෙහාට යන්න තියෙනවා. හලෝ යස් කමින්. මෙතනින් මං හිතන්නේ අර මීටර් 20ෙන් නගින දින තැන මේ පැත්තේ. අපි මීටර් 20ෙන් එළියට යන්නේ නැහැ. අපි චැලෙන්ජර් බාර ගන්නවා තව ඉස්සරහට යන්න. ඔව්. මෙතෙන් ආයසරයක් තව ලෙවල් එකක් පල්ලෙහාට බහින තියෙන්නේ. තනින් තනට තියලා උඩට යන්න දැන්. අපි යන්නේ හැකීම උඩට. අපි යන්නේ අඩුවටමයි. මේ මෙතන දැක්කක් තියෙනවා. කට්ටිය හිර වෙලා ඉන්නේ. අන්න එහෙම තියාගන්න. Yes, I'm coming. දැන් ඉස්සෙන්න එපා එකපාරට. Hello. Yes, I'm coming. මාර හදිස්සියෙන් අපි ගයිඩ් ට දීන්නේද? දැන් පස්සෙන් පස්සට යන්නේ. දැන් හැරෙන්න. Hello. Wait. මෙතනින් ආය නැගිල්ලක් තියෙන්නේ. Ow. තමයි අපි එක ගෙනාවේ. Hello. Excuse me. He can't go mom. No. Why? දැන් ඔන්න මෙතනින් තමයි අපි ආපස්සට පොළොව මතුපිටට යන්නේ. කුචි ගානල් වල ගිහිල්ලා වොන්න. ටනල් ටුවර් එක ඉවරයි. ආයසරයක් මේ ආවේ මේ වගේ බඩු විකුණන තැනකට. ටුවර් එකේ end එකට තියෙන්නේ මේ වගේ බඩු විකුණන තැනක්. දවල් කැමෙන් පස්සේ අපි සිටි ටුවර් එකක් යන්නේ. ඉතින් මේ සිටි එකේ තියෙන කේක වැදගත් නම් බලබල යනවා. දැන් මේ බලන්න ආවේ මෙහි පෝස්ට් ඔෆිස් එක. එතනට හැමෝම එනවා බලන්න. ඒක මේගොල්ලොන්ගේ හොඳ ටුවරිස් ඇට්‍රැක්ෂන් එකක්. පෝස්ට් ඔෆිස් එකක් කිව්වට මේක නිකන් කඩපිලක් වගේ. මේ එක එක සුපුරුත්තම් බඩු තමයි මේකේ විකුණන්න තියෙන්නේ. අතන පෝස්ට් කාඩ් පුච්චි රියලිය දානවා. අතනනේ. මොනවද දන්නේ ලියන්නේ? කාටද දන්නේ ලියන්නේ? දන්නේ මම හිතන්නේ මේ හිඳ වෙන සමහර විට ඒගොල්ලන්ටම ලියලා දාගන්නවත් දන්නේ නැහැ. එයාලගේ රටට ඒලා ඒ රටට ගියාට පස්සේ ඒගොල්ලන්ට එනවා මෙහෙන් ලියුමක්. දන්නේ මේ බලනම සෙනෙගල්. මේ පොලිමේ ඉන්නම පෝස්ට් කාඩ් තැපල් කරන්න. මෙතන ඉඳන් තමයි කට්ටිය මේ ලියන්නේ. වෙන හැලි ලියන්නේ අර. ඊ පත හැලි ලියනවා කුචි. මන් නම් හිතන්නේ කුචි ඒගොල්ලොන්ටම යවා ගන්නවා ඇති ඒගොල්ලෝ. දැන් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ රට ගියාට පස්සේ එක පාට ලියුමක් එනවා. කොහෙන්ද ලියුමෙන්නේ? වියට්නාමෙන්. ඕ සර්ප්‍රයිස්. ඔව්. වියට්නාමෙන් ලියුමක් ඇවිල්ලා කියලා දන්නේ නැවගේ කඩලා බලනවා. මෙතනින් තෝරලා ගන්න පුළුවන් පෝස්ට් කාඩ්. අපි අපේ ගයිඩ් ගෙන් ඇහුවා. එයා කියනවා මේ ඒගොල්ලෝ ඒගොල්ලන්ට තමයි වා ගන්න කියලා. සමහර වෙලාවට යාළුවොන්ට අපි හිතුවේ හරිනේ. ඒ කියන්නේ අර වියට්නාම් ස්ටැම්ප් එක වැදිලා ඉතින් අර මෙමරි එකක් විදිහට සුනිය එකක් විදිහට ඒක තමන්ගේ රටට යාළුවොන්ට යවනවා. මාර එකක් නේ. ඉස්සර ඉඳන්ම නිකන් ට්‍රැඩිෂනල් ලී තියනවලු ඒක. මේක කුචි අරව නුවරළියේ පෝස්ට් ඔෆිස් එක බලන්න යන්නේ මිනිස්සු. ෆොරිනර්ස්ලා. ඒ වගේ තමයි දෙන්නේ. ලංකාවේ හැබැයි එහෙම
සීන් එක නැහැ. නැද්ද? නෑ නේ එහෙම කවුරුත් පෝස්ට් කාඩ් එකෙන් පෝස්ට් කළා මෙව කරන එක නැහැ. දන්නේ නැහැ නේ හරියටම. එහෙම එකක් දන්නව නම් උඹලන් දාන්න කමෙන්ට් එකක් අපි නම් දන්නේ නැහැ. දැන් අපි ඔව් අපි කරේ නැතුණාට ෆොරිනර්ස්ට කරනවත් දන්නේ නැහැ වැඩි. ඕනේ. කොහෙල බලන්න ඕනේ. ඒ වාන කට්ටිය කඩවල්. චූටි මිනි කඩවල් තියෙන්නේ මේ. පාරේ පුටුවක් උඩ කැම තියාගෙන විකුණනවා. එයාත් පුටුවක් උඩ වාරලා චූටි. ඊට පස්සේ ඔහො එයාත් කනබන ගමන් අනිත් කඩේටත් කවනවා. ඊට පස්සේ මේ හැමෝම මේ චූටි පුටුවට වානිල ඉන්නේ. දැක්කද? නියුව අපිට හදපු කනබන ගන්න නෙවෙයි නේ. ඔයාට වගේ වාඩි වෙන්න බෑ මේ පුටුවක් උඩ. හේ පරවිස්. පරවිස්. ඊළඟට අපි ආවේ shopping. පොඩි මාකට් එකකට. අපි හිතුවා මේ මාකට් එකේ විස්තර ටික අද මේ වීඩියෝ එකෙන් පෙන්වන්න නැතුව වෙනම දවසක මේකට ඇවිල්ලා ඔයාලට වෙනම shopping video එකක් අරන් එන්න. ඉෆ්ලට හැමතැනම යාළුවෝනේ. ඔව් එයා group 2 එකෙදි set කරගත්ත යාළුවෝනේ. Okay with my friend. ඔන්න අපි නගර සංචාරයේ ගිහිල්ලා ආයසරයක් ආව අපේ හොටල් කාමරේට. double bed එකක් තියෙනවා, TV එකක් තියෙනවා, ඊට පස්සේ මෙතන බඩු මුට්ටු තියාගන්න ඔය වගේ එකක් තියෙනවා, safe එකක් තියෙනවා, ඊට පස්සේ ඇඳුම් එල්ලන්න තැනක් තියෙනවා, ඊට පස්සේ ලස්සන view එකක් තියෙනවා. තියෙන්නේ තනිකර සිටි view එකක්. අර සිටි එක දිහා බලන් ඉන්න තියෙන්නේ මාර ගති. හැබැයි ගතිමදේ තාම පෙන්වුවේ නැහැ. ඉන්න පොඩ්ඩක් ගතිමදේ පෙන්වන්නම්. ගතිමදේ තමයි මෙන්න මේක. ටී කෝෆි හදාගන්න ෆැසිලිටි එකක් තියෙනවා මෙතන. ඔව් මෙතන ඒවට තියෙන්නේ කෝෆි 3 in 1. එතකොට මයිලෝ, ඊට අමතරව මෙන්න මේ ස්නැක්ස් දෙක අපිට චෙක්ඉන් වෙද්දි තිබ්බා සහ ඩේලි මේගොල්ලෝ මෙතන තියෙනවා. ඊට අමතරව මෙතන මිනි බා එක ෆ්‍රී හම්බ වෙනවා. ඉතින් මේ මිනි බා එකේ තියෙනවා සොෆ්ට් ඩ්‍රින්ක්ස් මොන හරි ඩ්‍රින්ක්ස් හතරක් එක්ක බියර් කෑන්ස් දෙකක්. මේක මේ හොටෙල් එකේ ඉන්නකම් ඉන්න දවස් ටිකේම රීෆිල් කරනවා. ඒ ඔක්කොම ෆ්‍රී. අර පිටිපස්සෙම තිබිච්ච මේ චොකලට් ඩ්‍රින්ක් දෙක අපි ගෙනලා දාපුවා. ඔව්. ඒක අපි ගෙනලා දාපුවා. අපේ නඩේ කට්ටියව එක්කන් යනවා රෑ කෑමට ඉන්දියන් රෙස්ටුරන්ට් එකකට. හැබැයි අපි දෙන්න තීරණය කරා ඒ ඩිනර් එක ගන්න නැතුව ඉන්න. ඔව් මොකද ඇත්තටම දැන් අපි මේ සීසෙඩ් එකෙන් පැකේජ් එකක් නාවේ ෆුල් බෝඩ් මීල්ස් හම්බ වෙන්නේ. ඒ හින්දා මේ අපිට කෑම හම්බ වෙන ඔක්කොම තියෙනවා. හැබැයි අපි තීරණය කරා දැන් ඉන්දියන් රෙස්ටෝරන්ට්ස් දෙකකින් විතර අපි කෑව හින්දා ඒක පොඩ්ඩක් ස්කිප් කරලා අපි දැන් යනවා කියලා එළියට බහලා එක්ක ස්ට්‍රීට් ෆුඩ් ගන්න නැත්නම් වෙන මොනා හරි කන්න එළියේ. ඉතින් ඒ හින්දා අපි ඒක ස්කිප් කරනවා. ස්කිප් කරලා අපි දැන් මොනාද කන්නේ කියලා ඔයගලන්ට පුළුවන් අපේ මැජික් කම්පස් YouTube channel එක බලුවත් බලන්න. මොකද අපි මෙහෙදි කන කෑම බීම ಜಾති ඔක්කොම හරි විස්තර අපි ඒ channel එකෙන් අරන් එනවා. හින්දා ඒවත් බලන්න. මේකත් බලලා ඔයගලන්ට මොනවද හිතුනේ මේ අද දවසේ අපි ගත කරපු බලන්න ගියපුවා කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒත් එක්කම channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, like එකකුත් දාන්න. එහෙනම් අපි ආයෙ ඉක්මනට මනුත් vlog එකක් අරන් එන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. ආතල් එකේමු. Bye Veva. මේ වගේ ඇඟවල තියෙනවනේ ඉතින් ඔබ දාන්න. ඒක තමයි මම ඉස්සෙල්ලාම කෙට්ටු වෙලා ඉන්න අර බඩේ බැඳලා. නයි චිනි නයි. මෙහෙ කට්ටිය මං හිතන එක මච්චුවක හදලා තියෙන්නේ. You all are in Vietnam.